ලංකාව මේ අනික් රටවල් එක බැලුවාම අපේ ලංකාවේ ඉගෙනීම හුඟක් වැඩි. අපේ ලංකාවේ සාමාන්‍ය වැසියන්ගේ දැනුමත් ඒ අතින් on the university එක ගිහින් බැලුවා මේ ළමයින්ගේ දැනුමත් සාමාන්‍ය හොඳ අනික් දියුණු වෙච්ච රටවල් ගානට වගේ තියෙන හුඟක් අතර. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් බැලුවාම කටුවැද්ද යුනිවර්සිටි එකේ. කටුවැද්දෙන් එන ළමයි ඒගොල්ලන්ගේ දැනුම සාමාන්‍යයෙන් ඇමරිකාවේ හොඳ යුනිවර්සිටි එකක ළමෙක් දැනුම වගේ. මං උදාහරණයක් කියන්නම්. කටුබැද්දෙන් ආපු ළමයෙක් දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා මම ඉන්නේ MIT වල. MIT වල best student thesis award එක දෙන්න. කටුබැද්දෙන් graduate ළමෙක්. ඒක ඒ කියන්නේ මුළු ඇමරිකාවෙන් ලෝක පුරාම ඉන්න ළමයි අතරින් හොඳම ළමයා හැටියට තේරෙන්නේ කටුබැද්දෙන් graduate වුණු ළමයෙක්. ඒ වගේ ඒ ළමයින්ගේ හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒකෙහිඳ සමහර වෙලාවට ඔය බලනකොට ලංකාව රටකට මොනවද ගෙනියන්නේ කියලා එච්චර පහත්ත්වයේ කියන්නේ ලේසි උට පාවිච්චි කරන දේවල් එහෙම බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩුවෙන් ගන්න පුළුවන්. කියන්නේ ගණන් නැති ටෙක්නොලොජිස් පාවිච්චි කරන්න පුළුවන් නම් අපේ අයට පුළුවන් ඒවා පාවිච්චි කරන්න, ඒවා හරියට විනාශ කරලා ලංකාව විදිහට හදන්න හොඳ හැකියාවක් තියෙන ලංකාවේ තමයි. ඉතින් ඒ හැකියාව පාවිච්චි කරන්න. කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ගිහින් බැලුවාම ඇමරිකාවෙ එහෙම දැන් සෙල් ෆෝන්ස් වලට හුඟක් එක එක ඇප්ලිකේෂන් ඒව හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් දියුණු වෙන රටවලට පාවිච්චි කරන්න. දැන් ලංකාවෙත් සෙල් ෆෝන් භාවිත හුඟක් තියෙනවා. ඉතින් ඒ අපේ අයට පුළුවන් ඒවට ලංකාවට ගැලපෙන જાතියේ ඇප්ලිකේෂන් හදන්න. ලංකාවට හරියන්නේ ඒව කරන්න හැකියාවක් අපේ ළමයින්ට තියෙනවා. ඉතින් තියෙන්නේ ඒගොල්ලන්ට ඒවට අවස්ථාව සලසලා දෙන එක, ඒගොල්ලන්ට ඒවට සල්ලි සලසලා දෙන එක. ඒව තමයි ලංකාවෙන් කරන්න. දැන් ඇමරිකාවගේ රටක බැලුවාම දැන් ඇමරිකාවේ මගේ යුනිවර්සිටි එක MIT වල ළමයෙක්ට තියෙනවා නම් අලුත් අදහසක්. ඒ ළමයාට ඒක හදන්න පුංචි කම්පැනි එකක් පටන් ගන්න හරි ලේසි. ගින් ඒකට සල්ලි හොයාගන්න පුළුවන්. ඒකට අනික් අවස්ථා හුඟක් සලසලා දෙන්න තියෙනවා. යුනිවර්සිටින් හෙල්ප් කරනවා, තව වෙන වෙන ඕර්ගනයිසේෂන්ින් හෙල්ප්. ලංකාවෙත් එහෙම අදහස් තියෙන කරන්න පුළුවන් අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ සැලසුම් පහසලා දෙන එක තමයි අවශ්‍ය.